සුනිකිත විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා වෛරෝඩි මැණිකින් කරපු කණු තියෙනවා සිත් කලුයි සුන්දරයි ඔබ මේ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා දිව්‍ය වූ රසය තියෙනවා පංචකාම ගුණත් තියෙනවා රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ සුගතයන් වහන්සේගේ ස්තූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරලා තිබුණා මං ඒවා ලස්සනට සකස් කළා බුදුගුණ මානසිකාරය සිතේ පිහිටුවා ගත්තා ඒ මහා 이르දි ඇතිව මහා අනුභව ඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහා අනුභව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බබලි බබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා හත්වෙනි සුනික්කිත වර්ගය නිමාවිය එහි පිළිවෙල උද්දානයයි දලිද්දා වරහන් තුල චිත්තලතා නන්දන කියන විමාන වස්තු දෙක විහාර විමාන වස්තු දෙක ගෝපාල විමාන වස්තුව කන්තක විමාන වස්තුව අනේකවන්න විමාන වස්තුව මඩකුණ්ඩලි විමාන වස්තුව සේරිස්සක විමාන වස්තුව සුනික්කිත විමාන වස්තුව කියන මේ පුරුෂ විමාන වස්තු වලිනුයි තුන්වෙනි වර්ගය කියන්නේ හතරවෙනි බණවරයි විමාන වස්තු සමාප්තයි